කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ පියෙකු මුගේ කොරෝනා වෛරසය තම ශරීරගත වීම සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තිය මේ සම්බන්ධයෙන් සමාජයේ දැනුවත් කිරීම සඳහාද මේ මාධ්‍ය හමුවේදී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ නිකුත් කළා. අප සූදානම් දැන් එම වෛද්‍ය පැහැදිලි කිරීම නැත්නම් වෛද්‍යවරයාගේ පැහැදිලි කිරීම වෙත යොමු වන්නට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ වෙතයි අපි යොමු වන්නේ. මම කියන්න ඕන අර කතාවක් තියෙන යුද්ධයේදී ඉස්සෙල්ලා මේ යන්නේ සත්‍යය කියලා. මම හිතන්නේ මේ වගේ අර විවිධ ආකාරයට මිනිස්සු අනුමාන කිරීම සහ සමාජයට අනුමාන කිරීම සඳහා පෙළඹවීම ඇති වෙනකොටත් මේ මෙවැනි අවස්ථාවකත් සත්‍යය මිය යන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරා අද ඉඳලා ඉදිරියට හැම දිනේම අනිවාර්යෙන් ප්‍රවෘත්ති නිවේදනයක් ලබා දීමට. දැන් උදාහරණයක් හැටියට දැන් මේ දැන් අපේ ඉන්න රෝගියා මේ COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. දැන් නවතම කතාව තමයි ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය පොසිටිව්. එහෙම නැත්තම් හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. ඉතින් සමහර වෙලාවට අපිට විශ්වාස කරන්න බැරි අයගෙනුත් මේ තොරතුරු ලැබෙන සමහර ලාවට විද්‍යාත්මක පසුබිම් තියෙන අයත් අහනවා මේක පොසිටිව්ද කියලා. ඉතින් අත වශයෙන්ම දැන් අපි කරලා තියෙන්නේ ඒ අය ඒ පවුල ඊටාම අපිත් එක්ක මේ ඊටා හොඳින් ගනුදෙනු කරනවා. ඒ අය බොහොම මේ සහයෝගිතාවයෙන් කටයුතු කරනවා. ඒ අනුව සුදුසුම් පියවර හැටියට ඒ නිවස තුලම ඒ අය රැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන බාහිරින් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ. ඒ නිසා මේ ආනන්ද විද්‍යාලයේ සමහර විශේෂයෙන්ම අපේ ගොඩක් වෙන්නේ මේ දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල. එතකොට යම් කලබලයක් නෙවෙයි අත වශයෙන් මේ හුඟක් වෙන්නේ මේ කටකතා සහ මේ අපේ මේ ජංගම දුරකතනේ තමයි මේ ගොඩක් දේවල් වලට හේතු පාදක වෙන්නේ. ඉතින් ඒ අනුව මම අද උදේම වසංගත විද්‍යාඥයන් දෙදෙනෙක් ආනන්ද විද්‍යාලයට යවුවා. එතකොට දැන් ඇත්ත తత్వය තමයි මේ පළවෙනි එක මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි මේ විද්‍යාත්මකව කියන්නේ. ඊළඟට ඒ දරුවගෙන් පාසල් ඒ දරුව පාසල් ගියා ගිහිල්ලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේද දිනේ. ඔහුගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඊටම එතකොට ඒ අයට ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. නෑ නෑ කිසිම රෝග ලක්ෂණයක් පහළ වෙලා නැහැ. ඒ පවුල ඊටම හොඳින් ඉන්නවා. ඉතින් අපි ඒ අය සුපරීක්ෂා අධීක්ෂණය කරගෙන ඉන්නවා.